සුපදවසක් අද ගමේ කෑම අලුත් රහට විශේෂංගින් ඔයගලන්ට කියලා දෙන්න යනවා රසවත් සුප් එකක්. සුප් එකක් කියලා කිව්වම අපිට මතක් වෙන්නේ ටක් ගාලා සුප් කැට සුප් පවුඩර් මේ වගේ රසායනික ද්‍රව්‍ය තමයි මතක් වෙන්නේ. ඒවැ අගත් අපි මතක තියාගන්න ඕනේ පිළිකාරෝ හල කියලා. ඉතින් මේ කිසි දෙයක් නැතුව සුප් හදන්න බැයිද? අපිට පුළුවන්. අපේ දේශීය තියෙන රසකාරක ටික එකතු කරලා සුදු ලුණු ගෙඩියක් එඟුරු කෑල්ලක් එකතු කරලා රසවත් සුප් එකක් හදන්න පුළුවන්. කිසිදු මස් මාංශයක් එකතු කරන්නේ නැතුව දන් දිලා අල මුං ඇට පැල. මුං පැල ඔයගොල්ලෝ දන්නවා. දිය දාලා තිබ්බනම් හොඳට හොදලා පෙඟෙන්න තියලා තෙත ගෝණියක දිය දාලා තිබ්බනම් ඕගලන්ට ගන්න පුළුවන් මුං ඇට මුල් අදින්න ගන්නවා. ඒවා තමයි මුං බීජ මුං පැල. මේවා දැන් වෙළඳ පොලේ විකුණන්නත් තියෙන ඕගලන්ට ගෙදර හදා ගන්නත් පුළුවන්. අපි බලමු රසවත් සුප් එක. මේ මුං ඇට පැල වලින් ගොඩක් දේවල් කරනවා. අපි ඉදිරියේදී තව වැඩසටහන් කරනවා. ඒ වගේම රැඳී ඉන්න කියලා කියනවා. Subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට තවත් අලුත් videos ගොඩක් බලන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ soup එක හදන්නේ දන් දිලාල මුම් පැල එකතු කරලා කියලා. මල් ළඟ තියෙනවා දන් දිලා අලයක් හොඳට හොදලා සුද්ධ කරලා අරගෙන. පොතු අයින් කරගත්තේ දන් දිලා අලය, මුං ඇට පැල, කෑලි මිරිස් ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, 3/5 කුඩු. මේක තමයි අපේ රසය 3/5 කුඩු බටර්. ලුණු ගෙඩිය, සුදු ලුණු ගෙඩි දෙක තුනක්, ඉඟුරු කෑල්ලක්. මේවා තමයි එකතු වෙන්නේ අපේ සුප් එක. හරි සරලව ගෙදර තියෙන දේවල් වලින් හදන්න පුළුවන් දේවල් තමයි කියන්නේ. ඒ තමයි මේ වැඩසටහනේ තියෙන විශේෂත්වය. අපි බලමු සුප් එක හදන්න දැන්. මල් ළඟ තියෙනවා දන් දිලා අලය. නේ? හොඳට හොදලා සුද්ධ කරගත්ත දන් දිලා අලය. අපි දන් දිලා අලේ පොඩියට කෑලි වලට කපා ගන්නවා. අපි ලුණු, සුදු ලුණු ඉඟුරු කපා ගත්තා. බටර් ටිකක් එක. මේ වගේ සුප් එකක් විශේෂයෙන්ම බටර් මාගරින් වගේ බේකින් හදනවා නම් ඇත්තටම ගොඩක්ම රසයි. ඒ වගේම සුවඳයි. පොඩිත්ව ආස කරන සුවඳ. අපි කපා ගත්ත ලූණු, සුදු ලූණු, ඉඟුරු ටික. ලූණු සුදු ලූණු ටික බාගෙට බැදෙනකොට අපි එකතු කරනවා අපේ දන් දිලා අල ටික. ඔයගොල්ලෝ දන්නවා මේ වගේ අල දැන් භාවිතයේ අඩුයි. ඒ වුණාට පෝෂණ ගුණයෙන් ඉහළම අල වර්ග මේ අපේ දේශීය අල වර්ග. අල ටිකත් එකතු කරලා අපි ඊළඟට එකතු කරනවා වතුර. සාමාන්‍ය අල ටික තැම්බිලා සුප් එකක් ඇති ප්‍රමාණයට අපි වතුර. කට රසට ලුණු, පිරිසිදු ගම්බිරිස් කුඩු ටිකක්, 3/5 කුඩු ටික මේ දේශීය කුළුබඩු. මේවා තමයි අපේ රසකාරක. අපි මේ සුප් එක විනාඩි 10ක් 8ක් 10ක් විතර හොඳ රසනේ උතුරවා ගන්නවා. මේක උතුරනකොට මේකේ එන පෙන පෙන ගතියක් එනවා. ඒ පෙන සුප් එකෙන් අපි අයින් කරන්න ඕනේ. ඕනම සුප් එකක් හදද්දී උඩට මතුවෙන පෙන, ඒ පෙන ටික අයින් කරන්න ඕනේ. අපි බලමු මේ පෙන ටික. මේ උඩට එන පෙන මේ ටික අපි අයින් කර ගන්නවා. ඔයගලන්ට පේනවා මේ අපි හැන්දකින් මේ උඩට එන පෙන කොටස අයින් කරනවා. අල ටික තැඹුණාට පස්සේ අපි හොඳට බ්‍රෙන්ඩ් කරලා පෙරා ගන්නවා. මේ තියෙන්නේ අපි පෙරාගත් අපේ සුප් එක. බ්‍රෙන්ඩ් කරලා අපි පෙරාගෙන තියෙනවා. ඊළඟට ඒක රත් වෙනකොට අපේ මුම් පැල ටික මේ රෑ දෙකක් විතර දිය දාලා තිය රෑ දිය දාලා අපි අපේ මුම් බීජ ටික එකතු කර ගන්නවා අපේ සුප් එකට. දැන් හොඳට සුප් එක අපි උතුරව ගන්නවා. මේක ගොඩක් වෙලා තැම්බෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අමුයෙන් කන්න පුළුවන්. සලාඩ් එකක් හැටියට කනවා. ඒ වගේම ඔයගලන්ට තෙල් දාලා කන්න පුළුවන්. ගොඩක් දේවල් මේ මුම් පැල වලින් කරන්න පුළුවන්. මේ විදිහට තමයි අපි දන් දිල මුම් පැල එකතු කරලා රසවත් සුප් එකක් හැදුවේ. හදන්න ඕගොල්ලෝ හදලා බලලා ඔයගලන්ගේ අදහස් ලියන්න. ඒ වගේම තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා click කරන්න. එතකොට ඔයගලන්ට මේ වගේ අලුත් videos හැමදාම දිනපතා බලන්න පුළුවන්. හදන්න ඒ වගේම ඔයගලන්ගේ වටිනා අදහස්. ඒ හරහා තමයි අපි මේ වසවිසෙන් තොර හෙටක් වෙනුවෙන් ගමේ කෑම අලුත් රහට වැඩසටහන අරගෙන එන්නේ. තවත් මෙවන් videos ගොඩක් තියෙනවා. බලන්න බලලා like කරන්න.